පසුගිය පාර්ලිමේන්තුවට මේ පිළිබඳ විවිධ අදහස් ප්‍රකාශ කරා. ඒ වගේම කැබිනට් මණ්ඩලයට වරාය ඇමතිතුමා ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාවට අනුව 149ක් වරාය සතුව තිබෙන ඒ කොටස් අයිතිය ඉන්දියානු සමාගමකට විකිණීමට මේ වෙනකොට තීරණය කරලා තිබෙනවා. අපි අහන්නේ ඇයි මේ වරාය විකුණන්නේ? මේක වරායේ ආදායම් උත්පාදනය කරන්න පුළුවන් ප්‍රධානම මාර්ගය. ඒ විතරක් නෙවෙයි. ලෝකේ නාවික ගමනාන්තයේ එක ස්ථානයක් වන කොළඹ වරාය ඉතාමත් විශේෂ තැනක් ගන්නවා. දැන් මේ වරායට ලෝකේ ප්‍රධාන නැව් විශාල නැව් අපිට ගෙන්න ගන්න තියෙන එක පාය මාර්ගයක් තමයි ඒ සඳහා ගැඹුරු වරායන් ඇති කිරීම. විශේෂයෙන් අපේ වරාය අධිකාරිය සතුව ප්‍රධාන නාවික වරායන් කීපයක් තිබෙනවා. දැන් විශේෂයෙන් කොළඹ නගර කොළඹ වරායේ එවැනි තටාංග කීපයක් තිබෙනවා. ඒවායේ එකක් තමයි ජයබහරුම් පරයන්තය. ඒත් එක්කම දෙවනුව චයිනා හබ කියන පරයන්තය. ඒත් එක්කම තුන්වෙනුව අපිට තවත් පරයන්තයක් තිබෙනවා. ඒ වගේම හතරවෙනි පරයන්තය හැටියට නැගෙනහිර වරාය වරාය අධිකාරිය සතුව තිබෙන ප්‍රධානම වරාය තටාංගණයක් හැටියට අපි දකිනවා. දැන් මේකෙදී අපිට තිබෙන්නේ ලංකාවේ වරායේ මේ ඉහළ තත්ත්වය ආරක්ෂා කරගන්න නම් අපි ලෝකයේ මේ වෙනකොට භාවිතා කරන නැව් වලට අදාළව ඒ වරාය වැඩි දියුණු වෙලා තියෙන්න ඕනේ. ඒකට බලපාන විශාල නැව් වෙන්න ගැඹුර බලපාන, එහි පහසුකම් බලපාන, ඒ වගේම කාර්යක්ෂමතාවය බලපාන. දැන් නැගෙනහිර වරාය කොටසක් ඉදි කරලා තිබෙන්නේ වරාය අධිකාරියේ සහ රජයේ මුදල් වලින්. ඒතර වරාය අධිකාරියේ මුදල් වලින් ඉදි කරලා ක්‍රියා කිරීමට සූදානම් කරලා තිබෙන නැගෙනහිර වරාය කුමන අදහසකින් ඉන්දියානු සමාගමට පවරනවාද? මේක අපිට කරන්න පුළුවන්. මොකද අපි මීට ඉස්සෙල්ලා මෙවැනි පියවර දෙකක් කරන් තිබෙනවා. ඒ කියන්නේ වරාය අධිකාරිය සතුව තිබෙන මෙවැනි තටාංගන දෙකක්, විශේෂයෙන්ම වරාය සතුව තිබෙන ටර්මිනල් දෙකක් අපි පෞද්ගලික අංශයට පවරලා තිබෙනවා. එකක් චයිනා හබ, අනිත් එක අපි පවරලා තිබෙනවා තවත් පෞද්ගලික සමාගමකට. දැන් මේ වරාය සතුව තිබුණු ඒ ටර්මිනල් දෙක පවරා දීමේ ප්‍රගතිය දිහා අපි හැරලා බලන්න. අපි ජයබාලුන් පාරයත්තේ විතරයි ලංකාවේ වරාය අධිකාරු සතුව තිබෙන්නේ. ඒතකොට එහෙමනම් මේ පැවරීමට උත්සාහ කරන්නේ ආණ්ඩුව කුමන හේතුවක් නිසාද කියලා පැහැදිලිව කියන්න ඕන. එකක් තමයි අපිට විශාල ලෙස මුදල් උපයලා අපේම සල්ලි වලින් ඉතුරු කොටස සම්පූර්ණ කරලා වරායට මහා ධන නිධානයක් බවට පත් කරගන්න පුළුවන් වරායේ තාමත් සුවිශේෂම කොටස් තමයි මේ ඉන්දියානු සමාගමට පවරා දීමට උත්සාහ කරන්නේ. මේක ජාතික සම්පත් විකිණීමක්. ආණ්ඩුව කියනවා මේ වැඩි දියුණු කිරීම සඳහා අරමුදල් හොයාගන්න අපි ඉන්දියානු සමාගම සමග අලුත් කළමනාකාරීත්වයකට යනවා කියලා. ඉතින් මේ වචන වලින් ලස්සනට මේක කියන්න පුළුවන්. විවිධ අදහස් උදහස් පළ කරන්න පුළුවන්. වචන වලින් කොහොම කිව්වත් ඉන්දියාවට කොළඹ වරායේ නැගෙනහිර පරයන්තය පැහැදිලි ලෙසම විකිණීමේ එකඟතාවය දැන් මේ ආණ්ඩුව ක්‍රියාත්මක කළ ඉවරයි. ඉතින් ඒකේ පාඩුව ජාතියට අපි කියන්නේ ආණ්ඩුවෙන් අහන්නේ කියන්නේ එකම කාරණේ. ඒක තමයි ආණ්ඩුව ජනතාවට පොරොන්දු වෙන්නේ මොකක්ද? ජාතික සම්පත් කිසිවක් විකුණන්නේ නැහැ කියලා. එහෙම කියලා අවුරුද්දක් යන ඉස්සෙල්ලා ආණ්ඩුව මේ විදියට ජාතික සම්පත් විකිණීම ආරම්භ කිරීම හරහා පෙන්වන ප්‍රධානම සාධකය තමයි මේ ආණ්ඩුවත් ජාතික සම්පත් විකුණගෙන කන්න සහ ජාතික සම්පත් හරහා හරි හම්බ කරන්න උත්සාහ කරනවායි කියලා පේනවා. breaking.lk